දරු පිරිවරගෙන 119 වෙනි විවාහ සංවත්සරයේ සැමරෝ සංගීතා වීරරත්න සංගීතා වීරරත්න කියන්නේ ශ්‍රී ලාංකික සිනමා වින්න ජනප්‍රිය සහ සම්මානනීය සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය. ඇය මුල්වරට රිදී තිරයට පිවිසෙන අවුරුදු 16 වෙනි කුඩා වියේදී 1990 වර්ෂයේදී රෝයිද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් සිනමා පටය හරහා රංගනයට පිවිසුන සංගීතා වීරරත්න මේ දර පිට සිනමා ශිෂ්‍යයෙ දෙවන්ත චරිතයක් පියාමාරයි. ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ තුළින් ඇති භාව ප්‍රකාශන සහ රංගන කුසලතාවයේ හේතුවෙන්ම ඇය වටා බොහෝ රසික පිරිසක් එක්රොක් වී තිබෙනවා. ඇය රිදී තිරේ දැක්වූ දක්ෂතාවයේ හේතුවෙන් 2001 වර්ෂයේදී සරසවි හොඳම නිලිය සම්මානයත් 2001, 2003, 2006 වර්ෂයන්වල සරසවි ජනප්‍රියතම නිලි සම්මානය ආදී සම්මාන රැසක්ම ඇයට හිමි කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇය එලෙස සම්මාන දිනා ගැනීමට හේතු ප්‍රධානතම කාරණාව වන්නේ ඇගේ වූ තාත්තික රංගනයයි. සිනමාව තුළ බොහෝ අවස්ථාවන්වලදී ඇගේ පෙම්වතාගේ චරිතය නිරූපණය කළේ සිනමාවේ ප්‍රවීණ නළු කමල් අද්‍රරජ මහතායි. HD ප්‍රේමරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ සප්තකන්‍යා සිනමාපටයේ ඔස්සේ අතිශය ජනතා ප්‍රසාදයක් හිමිකර ගැනීමට සමත් වූ සංගීතා වීරරත්න මේ වෙන විට චිත්‍රපට බොහෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතර නිල්ලඹරේ, ඔන්න බබු, අස්වැසුම, කිනිහිරියාමල්, අයදිමි සමා ආදී චිත්‍රපටයේ සුවිශේෂී වෙනවා. මේ වෙන විට ඇය විවාහක කාන්තාවක් වන අතර ඇය විවාහ වන්නේ සියත TV අධිපති තුමන් වන රොෂාන්ත කාර්යා පෙරම මහතා සමගයි. ඉතින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන මොවුන් ශේෂ්ත්‍රයේ සෑම දිනාටම ආදර්ශයක් වෙමින් ඉතා සතුටින් ජීවිත ගමනේ යන බව අපි කාටත් පේනවා. ඒ වගේම තමයි ඇය විවාහ වන්නේ කෝටිපතියෙකු සමගයි. ඇයත් කෝටිපතිනියක්. සුපෝපභෝගී ජීවිතයක් මේ නිසා මට ලැබිලා තියෙනවා. පසුගිය දිනකදී කලාතරු පිරිවරගෙන ඔවුන් දෙපළගේ 19 වෙනි විවාහ සංවත්සරයේ ජයටම සමරලා තිබුණා. ඉතින් ඔවුන් දෙපළට සුබම සුබ විවාහ සංවත්සරයක් පතන අතර සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.